බල්ලා හපානොකයි මේ බොහොම ප්‍රසිද්ධ පිරුලක් මේකෙන් කියවෙන්නේ ഘോഷාව තරමට වැඩ නැහැ කියලා. මේම කියන්නේ සාමාන්‍යයෙන් මේ කතාව වැඩියෙන් පවත්වලා නමුත් කරන දේ ඒ කතාවේ තරමටම නොකරන අය ගැනයි. මොකද සමහරව කතා කරන්න වෙලාව වැය කරනවා. නමුත් වැඩේ කරන්න වෙලාව වැය කරන්නේ නැහැ. වැඩ කරන කෙනා කතා කර කර ඉන්නෙත් නැහැ. ඒ නිසා අපි කතාව අඩු කරලා වැඩ වැඩි කරමු. එහෙම නේද? ඉතින් හැමෝම සූදානම් වෙලා ඉන්නේ අද ක්ලාස් එක ආරම්භ වෙනකන්. එහෙනම් මේ මතකය අලුත් කරන කාලය වෙනස් කරන අපූර්ව පන්තිය. Back to school. කතාත් කරන ගමන් පරණ කතා රස කතා විනෝද කතා කරන ගමන් තමයි අපි back to school එකේ ඉගෙන ගන්නෙත්. ඉතින් ඒ නිසාම තමයි බොහෝ දිනාට දැන් ඉගෙන ගැනීමේ ආසාව ඇති වෙලා තියෙන්නේ. තවත් විශේෂ කාරණයක් තියෙනවා. මොකද මගේ class එකට enroll වෙන්න එන්නේ රටේ ජනප්‍රියම අය නිසා. අද එන දෙන්නත් ජනප්‍රියයි. මොකද අද එන්නේ ජනයි ප්‍රියයි. ළමයි එන්න. මෙන්න. පස්සේ උත්තරේ මේ හරි දැන් උත්තර දෙනකොට හරිද මේ බෙල්ල පටලවි හරි මේ උත්තර දෙනකොට පළවෙනි උත්තරේ නම් වං කන මෙහෙම කන කංකාගායි නෑ නෑ මේ දෙවෙනි උත්තරේ නම් දෙක මේ 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 කන කන හරි බෑ බෑ කංකාගා ඉන්න මොනවද පිස්සු දෙක තුන්වෙනි උත්තරේ නම් නැහැ ඔහම කරා ඊට පස්සේ හතරවෙනි එක නම් මෙහෙම නියම් දිව පේනවනේ ළමයි කොපි කරන විදිය සාකච්ඡා කරලා ඉවර නම් අපි පටන් ගනිමුද පන්තිය කියන්න කලින් මේ දන ගැහුවේ පුරුද්දටද මේ එක්සයිස් කරනවද ආ නෑ මේ නැටි ටොපික් කොපි කරන්න නෙවෙයි ටීචර් තරම් ඕ මට තේරෙනවා ඕ හොඳයි බොහොම හොඳයි හොඳ පැමිණීමක් නැගිටින්න නැගිටින්න හැබැයි මේ ළමයා දන ගහගෙන ඉන්නකොට තමයි අපි උසට එන්නේ ඒ ගොඩක් ක්ලාස් කරේ ගන්න ලේසි නේද ඕ එහෙනම් හතර රියන් සාද රියන් ගිල ඉඳ ගන්න ළමයි හැම තිස්සෙම මොකක් හරි කපටි කමක් වංචාවක් කරලා දිනන්න ද උත්සාහ කරන්න ආ කොපි කරන විදිහ උත්තරේ හරිනම් වං කන අල්ලන්න උත්තරේ වැරදි නම් දකුණු කන අල්ලන්න ඕ නෑ කවුද කවුද මෙතන නරක කරන්නේ මට කියන්න මෙයා තමයි මම මේ පාඩම් කරලා ආපු මිනිස්සේ ඒකනේ මීන බෙදෙන් පාඩම් කරගෙන ආපු ඒවා තේලෙමට අමතක වෙනවා අතන දේවල් නිසා අර පහත් තුන පාර ටිකක් ගියා මතකේ එහෙනම් පහත් වෙන ගානේ ටිකට ගියා ඉතින් එහෙනම් ඔයා ඔළුවවත් පහත් කරන්න එපා ඔළුව කිලින් තියාගෙන අපි එන වැඩේ පටන් ගනිමු. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ මම කිව්වේ ජනප්‍රියම ජනයි ප්‍රියයි. ඉතින් මගේ ක්ලාස් එකේ මේ සුචිත කීකරු ශිෂ්‍යෝ දෙන්න චමල් ප්‍රබෝධ රත්නායක රංග ලසන්ත ජයකොඩි. මොකද මේ හුසෙන් බෝල්ට් වගේ. ඩොප් ෆෑෂ්. හොඳයි අපි බලමු කවුද ග්‍රැජුවේට් වෙන්නේ කියලා. ළමයි එහෙනම් අපි ස්ටාර්ට් කරමු අපේ ෆස්ට් ටෙස්ට් එක. හොඳයි මේ තමයි අපේ oral test එක ජනයි ප්‍රියයි oral test එක තමයි අපේ first test එක වෙන්නේ ප්‍රශ්න පහක් අහනවා ටීචර් හරිද ටීචර් ගොඩාක් හොඳ නිසා මොකද කරන්නේ උත්තර හතරකුත් දෙන එක all right so let's get started question number 1 ග්‍රිජිට් කෝ නාශ්‍රාකාර ඇසේ කළු ඉන්ද්‍රියාව සහිත සත්වයා වන්නේ මුවා බැටළුවා Gona, Elua. Children, your time starts now. Riju Gona Shrakar, ese kalu ingriya vak tamai me sattvayata tiyenne. Tamai den ara copy karanna hada gatta vidihata oya kan kasamin yes kasamin kan helena habai passe kan kada wetila gona da gona oya gena nime hari ළමයි දෙන්නම උත්තර නම් දුන්නා. ආ දෙන්නගෙම එකම උත්තරේ සාකච්ඡා කරලාද? නෑ බැලුවේ නන්නේ. මම බැලුවේ නෑ මේ පැත්ත. එයා බැලුවත් දන්නේ. දෙන්නම කියන්නේ බැටලුවා කියලා. ඇයි මතකද බැටලුවාට තියෙන්නේ ඍජුකෝණ ආශ්‍රාකාර මේ ඇසේ කලු ඉංග්‍රියාවක් කියලා? නෑ අතරම මේ මම නම් මේ අනිත් තුන්දෙනාම දැකලා තියෙනවා. බැටලුවා විතරයි දැකලා නැත්තේ. නිකන් දැකන්නේ නැති නිසා මම හිතරනේ. මිනිහා ගේම මේ නැති කියලා හිතුවා. එහෙම වෙන්නේ නැති කියලා හිතන. මොකද සාමාන්‍යයෙන් අපේ ඇසේ කලු ඉංග්‍රියාව එක්කෝ රාව මෙව නැත්තම් ඕවල්නේ නේද? මේ සත්වයාගේ ඍජුකෝණ ආශ්‍රාකාරයයි. ළමයි උත්තරේ නම් වැරදි මොකද හරි උත්තරේ එළුවා නිසා.
अपे जाना एलुआ दिया हरीन बल्ला ने आगे एक नहीं एलुआ ओह मैं बैग नागरिक दिया बैग यू ये नहीं नागरिक ने बैग हाँ ना ये मना अपे आमु अपे देवनी प्रश्न ये टे विनाश कक बड़े दागम कोहमार මේ මාර මෙහෙම ගන්න මම ගහන්න එක නැතු ඔයා ගහන්න තුටි කිනෙක් හරි හරියයි නෑ මං ඇත්තම වාගෙන් බලන්න මේ මේ මම මේ වාගෙන් ඇත්තම හරි දැන් දෙන්න ටෙස්ට් දෙක වහගෙන හිතුවත් එකක් හිතේ මේක වෙලා තියෙන්නේ ඒක වෙලා තියෙන්නේ කම තමයි යන්න මට ඉතින් හොඳයි එමුනම් මෙන්න ඊළඟ ප්‍රශ්නය බීජ හා අතු මගින් පැලවෙන ශාකයක් වන්නේ කරවිල නිවිති තක්කාලි පතෝල children your time starts now බීජ හා අතු මගින් බීජ හා අතු මගින් හරි right ane ramai ne me avasthave denna me ekamutre thama dinna tiyene denna me tiyeno niviti kiyala aankom beli ai den niviti kiyala kiyanne kiyala mata kiyanne balanna ege niviti kiyala kiyanne ege atak tiyeno ane anith aya palawenawa dakkala anith aya palaweni widiya dakkada dewa karuwila wala man balaji thi palawenawa ege nisa niviti dakala ne balarawila wala athu palawenna dakkali wala athu palawenna patholu wala athu palawenna sure ne आइटम बिल्ली। ये नंग हरी ने, नहीं जा? हरी, उत्तर नीची। Well done, children. देना तो मैं। जामी बेर का। जामी बेर का। बढ़ दागा। हम नंग क्या ने? तावे का बढ़ दागा। बढ़ दागा। दागा। हर, नहीं बोला। अभी हम ये मैं नंग अपे प्रश्न ये चल। मैं अतरीन, छत्रश्राकार, जातक दाजे हिमी, राते कुमाक्द। दान। नाइजीरिया, नेपाल, स्विट्जरलैंड, अलास्का। And your time starts now. टाइम एक स्टार्ट पे निकालें अपे जाना ना उत्तरे दूंना प्रियागनित उत्तरे आवा बिना सकते वागे नेपाल नेपाल का है उत्तर बिना सूत्रे देखा के बट क्या बन अपे जाना ऐ स्विट्जरलैंड देख लिखें स्विट्जरलैंड ते माटा माटा कोई दिया था सब तीन दिन में हाँ क्रॉस मार्केट मार्केट ब्रिड एंड මට චතුරාස්‍රය පැටර උනා මේ ඍජු කෝණාස්‍රයත් එක්ක. ආ එහෙමද? නේපාලේ මෙහෙම කොඩියන්නේ තියෙනවා. අන්න හරි. මොකද නේපාලයේ කොඩිය චතුරාශ්‍රාකාරවත් ඍජු කෝණාශ්‍රාකාරවත් නෙවෙයි. ඉතින් හරි උත්තරය දිග තියෙන්නේ අපේ රංග ළමයා. ස්විට්සර්ලන්තේ තමයි හරි උත්තරය. ලකුණු 10ක් ලැබෙනවා. ඔන්න එක යාළුවෙක් ඉස්සරහට ගියා. ඉස්සරහට ගියා. දැන් තව එක අවස්ථාවක් තියෙනවා මේ राउंड देखे ना पेरिसिया पटांग करने वाले हैं गैटुमा पटांग गैटुमा पटांग करने तो नहीं था दोई तो है यानु कुमना आगे आते सत्त काल सत्य सत्त एकामार सत्त देखा योर टाइम स्टार्ट्स नाउ दोई तो है किन्हों ने दोई तो अपने आते अत्तर में दिन तम्बा दोई तो अपने तम्बा दोई तो अपने क्या किन्हों ने कुछ है दोई එනවා එහෙම පොඩි පොඩි සතේ වෙන්නේ දෙන්නම උත්තර දිලා තියන්නේ බෑ ඇයි කියන්නේ මට මේ සත කාලා කියලා කියන්නේ මෙහෙමයි ඉතින් දුවිතුවක්වත් නැහැ කියන්නේ ඉතින් කීයක්වත් නැහැ සතේට වඩා පොඩි වෙන්න ඕනේ නේද අඩු වෙන්නේ බෑ නේද මොකක්වත්ම නැහැ කියන එකනේ වා නිතරම කියන එකනේ ඔක කොයි වෙලාවෙත් මම කවුද කාටද තම දුවිතුවක්වත් නැහැ කියලා කියන්නේ හැමස්සෙම මෙයා අපේ චමයි ඔව් එහෙමද ඔව් ඉතින් ඒක රංගර කියන්නේ ඇයි මටනේ ඉතින් කියන්නේ මේක මාත් කියනවා ඉතින් මගේ අවද දෙවිතුක් නැහැ කියලා. ඒක කොයා කියනවා මේක. ඒත් මං හිතන්නේ සමල් එයාගේ අතේ තියෙන දෙවිතුවත් වාඩි දෙනවා. අන්න ඒ වගේ වැඩ වෙනවා. එහෙම වෙලා නම් තියෙනවා. ඒ නිසාමද කොයිද? දෙන්නගේ උත්තර හරි. හා. සත කාල තමයි. හරි උත්තරය දෙන්නටම ලකුණු 10 බැගින් ලැබෙනවා. ස්ලමයි. වයිස්රයි. ඕරල් ටෙස්ට් ගිවරයි. ඉවරයි. ආ එක්කෙනෙක් ඉස්සරහට ආවා. එක්කෙනෙක් පිටිපස්සෙන් ඉන්නේ. මොකද හිතන්නේ මගේ ඕරල් ටෙස්ට් එක ගැන? අනේ අත්‍තරම ලීච මේ ඉස්කෝලේ යන කාලේ වගේමයි මගේ නම් විභාග පාස් වෙලා තියෙන වාසනාව ගුණයට. ආහා. දැනුමකට නෙමෙයි. මේ ඔය වගේ හිතලා තමයි මේ ඉස්කෝලේ යන කාලේ ශිෂ්‍යලන්ත කොඩිය දැනගෙන තිබුණානේ. හා ශිෂ්‍යලන්ත කොඩිය දැනගෙන. ඔව් ඒක දැනගෙන හිටියා. ඔව්. ඉතින් එහෙම ගොඩක් දේවල් දන්නවා. ඔව්. දන්න යාගේ ඉන්නවා. සමහර දේවල් අමතක කරලා මේ දේවල් ටික මතක් කරගත්තා. එහෙම නේද? ටිකක් පොඩි ටෙක්නික්ස් ටිකක් තියෙනවා ඉතින්. රයිට්. හොඳයි. එහෙමනම් ඉතින් අපේ ෆස්ට් ටෙස්ට් රවුන්ඩ් එක ඉවර නිසා මේක ඉස්කෝලයක්නේ. ඔව්. ඉගෙන ගන්නවා වගේම විවේකයක් අවශ්‍යයි නේද? ඔව්. විශේෂයෙන්ම ඔය වගේ ළමයි දෙන්නෙක්. ඔව්. විවේක පේන්න බෑ ඔය ළමයි දෙන්නට. ඒ නිසා මම පළවෙනි විවේකේ ගන්නවා. ඉන්ටර්වල්.
back to school. अपे चमाल लमयाई रंग लमयाई बहुम हरी खीकरु लमयाई देनने क्वागे इनने अम्मो ये उनादे इस्कोले काले करला तीन देवा नेद नहीं इस्कोले का अपना दाखिलने टीचर गान निसा लमयाई डागे ने दोनो टीचर निसा लमयाई दानुआ मिद्रा इस्कोले ने बहाय कीनो යන්න වැඩ කරගන්න බෑනේ ඔයා පල්ලෙහාට ක්ලාක් මිස් ගාවට යන්න කියනවා ඉතින් ක්ලාක් මිස් තමයි බෙල් එක ගහන්නේ ඊට පස්සේ ටීචර්ස්ලාට පණිවිඩ කියන්නේ ක්ලාක් මිස් තියෙන වැඩ ටික දිනවනේ ඒ ටික මටද ආ ඒ කියන්නේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නට ඔයා කරේ ක්ලාක් ගේ වැඩ ඕ ඒකෙන් මෙල අපි ඉගෙන ගන්න කැර සාතු සේවයේ හෙද සේවයේ ඔක්කොම කරු සේහා සීල් දෙක කරලා දියන්නේ ඔව් මට මේ ටීචර් ගොඩක් මේ ටීචර්ස්ලා කීප එක තමයි ඒ දවස්වල ඉඳන්ම ඔයලා මියාගේ උසේ තරමට මොලේ තිබ්බනම් කොච්චර හොඳයිද ඒක දැනුම් කියනනේ මම මේ ටීචර් කියන්න කලින් තමයි ටීචර් කියන්න කලින් අන්න කියවන ඒ කතාවටත් ඒ කතාවට දීපු ප්‍රතිචාරයටත් ටීචර් ළමයි දෙන්නට බෝනස් මාක්ස් 10 ගාන දෙනවා thank you හොඳයි ළමයි ඔබලස් ඔරල් ටෙස්ට් එකෙන් කොහොමද ස්කෝර් කරේ කියලා බලමු චමල් ශිෂ්‍යා ලකුණු 20යි रंग शिष्या लखनऊ तिहाई नेगेटिव දැන් කොහොමද නැගිටින්නේ එතකොට දැන් එකිනෙක ඉදිරියෙන් ඉන්නවා ටීචර්ගේ බෝනස් මාක්ස් එක තව ලකුණු 10 බැගින් වැඩි වෙනවා හොඳයි ළමයි දැන් ස්කෝර් කරන්න තව අවස්ථාවක් තියෙනවා ඒ තමයි ලියලා මොකද අපේ ඊළඟ ටෙස්ට් එක රිටන් ටෙස්ට් එක හොඳයි ළමයි මම දැන් එනවා මේ කතාව කියවනවා මේ කතාවේ ඉන්නවා කොටලුවේ එතකොට කුකුලෙක් සහ මුර්ගෙක් හොඳද කොටලුවෙක් මුර්ගෙක් සහ කුකුලෙක් දැන් මම මතක කරගන්නවා දැන් මම මතක කරගන්නවා හොඳයි දැන් මේ කතාවට හොඳින් සමන් දෙන්න ඒ වගේ මම මේ කියන දෙයට රංගනයක් ඉදිරිපත් කරන්නත් ඕනේ මම ඒකට ලකුණු දෙනවා ඊට පස්සේ මම අහන ප්‍රශ්නට උත්තර දෙන්නත් ඕනේ එක් ගෝපලක කොටලුවෙක් වෙසෙයි හේ කුකුලෙකු හා යහළුව සිටි දිනක් ඇඳිරි වැටී ගිය පසු ගොදුරු සොයමින් ගමන් කළ වෘකයෙක් මේ කොටලුවා දැක ඌ අල්ලා ගන්නට සිතා සෙමෙන් සෙමෙන් ගොවිපලට ඇතුල් ගියා මට දැන් මේ රංගනය කරලා පෙන්නන්න දැන් මේ කොටලුවා ඉන්න ගොවිපලට වෘකයා හෙමින් හෙමින් එනවා වෘකයා අල්ලන්න අන්න වෘකයා වුණා එහෙම නෙන්නේ වෘකයා වුණා නම් වෘරි සිංහල පුළුවන්ද හා වෘරි සිංහල පුළුවන් මේ කොටලුවා කතා කරන් එන්නේ කොටලුවානේ इवतर गमन कले තමාට බියෙන් මුර්කයා පලා යන බව කොටලුවා සිටිය. ආ. එක්කම යෑනි. එසේ සිතා හේ පුරුදුහන් ළඟමින් ඌ ලුහු බැඳ යන්නට විය. මෙසේ මල දුරක් ගමන් කළ පසු මුර්කයා ආපසු හැරි මේ මෝඩ කොටලුවා අල්ලාගෙන ඌ මරා මස් අනුභව කෙලේය. මොකද? මුර්කයා යනවා දැකලා කොටලුවා ආයෙත් පස්සෙන් ගියා. සාමාන්‍ය විදිහම තමයි. ඔව්. දැන් මුර්කයා කොටලුවා වල්ලට බාන. කොහමද? කනවා ළමයි දැන් කතාවට ඉවරයි කතාව මතකද කතාව මතකයි හරි දැන් එනම් ටීචර් හන් ප්‍රශ්නෙට උත්තර දෙමින් බලන්න රයිට් ඕකේ පළවෙනි ප්‍රශ්නය කොටලුවා යහළුව සිටියේ කා සමගද කොටලුවාගේ යහළුවෙක් හිටියා ඒ යාළුවා කවුද හොඳයි ඊළඟ ප්‍රශ්නය මුර්කයා ගොවිපළ ඇතුළට ගියේ ඇයි ගියේ මුර්කයා වෙච්ච කෙනා දන්නවද නේ ඇයි ගොවිපළ ඇතුළට ගියේ කියලා? හරි. තම යහළුවා බේරීමට කුකුලා කුමක් කළේද? තම යහළුවා බේරීමට කුකුලා කුමක් කළේද? ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මුර්කයා ආපසු හැරී ගමන් කළේ මක් නිසාද?
ඒ වෙලේ ඇත්තකේ නීතිය ඇත්තම ඒක තමයි මං කිව්ව ඇක්ටිව් කරන ගමන් කතාවට සවන් දෙන්න කියලා ඊළඟ ප්‍රශ්නේ කොටලුවා කෑ ගාමින් මුර්කයා ලුහු බැඳ ගියේ ඇයි අන්තිමේදී කුමක් සිදු වීද අන්තිම ප්‍රශ්නේ තමයි අන්තිමේදී කුමක් සිදු වීද කියන්නේ අපේ රංග ළමයා හකුරු ගණේටත් අකුරු වලින් ලියලා තියෙන නිසා මං හිතන්නේ ඔයාගේ හඳින්ම තමයි මට අහන්න වෙන්නේ. ඔව්. හකුරු ලස්සනයි ටිකක් ඊට වඩා. ඒ වුණාට ඔයාගේ අකුරු රසවත් වගේ. අකුරු වලට වඩා. හොඳයි. පළවෙනි උත්තරේ මොකද්ද? කොටුවා යාළු හිටේ කාත් එක්කද? හරියටම හරි. දාගන්න ලකුණු 10ක්. හායි. එතකොට බුර්කයා ගොවිපළ ඇතුළට ගියේ ඇයි? කොටලුවා කන්න. කොටලුවා කන්න. හරි. ලකුණු 10යි. එතකොට තම යාළුවා බේරෙන්නට කුකුලා කුමක්ද කරේ? ගොවියන්ට ගෑ ගෑ අයිතිකාරයට කිව්වා. එහෙම තමයි ඔයා ලිව්වේ නේද? එතකොට ඔයා මොකද ලිව්වේ? මම ලිව්වේ ගොවියන්ට අහින කෑ ගැහුවා. අන්න හරි. ආ කෑ ගැහුවා කියන්නේ ඉතින් මේමයි කෑ ගැහුවා කියන්නේ අයිතිකාරයට දැන් කියන බණින්න කියන්නේ. එහෙනම් මෙතන මර වෙලා වැදුණා. එතකොට ළමයි දෙන්නට මම ලකුණු 5 ගන්න දෙන්නම් ඒකට. 5යි යන්න. ඔව්. ඊළඟ ප්‍රශ්නේ උනේ වෘකේ ආපසු හැරී ගමන් කළේ මක් නිසාද කියලා. ඒක මිස් වුණා මට. ආ ඒක අපේ රංග කුකුලා කෑ ගහපු නිසා. මිස් වුණා. කුකුලා කෑ ගහපු නිසා. යා හරි. දාගන්න දාගන්න. ලකුණු දාගන්න. දාගන්න. බය නැතුව දාගන්න. ඊළඟට හැබැයි කොටලුවා කෑ ගාමින් වෘකයා ලුහුබැඳ ගියයි කියලා. කොටලුවාට බයයි වෘකයා යනවා කියලා හිතනවා. කොටලුවාට බයයි කියලා තමයි තමයි. මේ මොකද ඇතර මේ ලියලා තියෙන්නේ? කොටලුවා. කොටලුවාට බතික් කියලා. කොටලුවාට බයි ආයි කියන එක මේක යන්න කොටලුවාට බයික් කියලා බයික් කියලා හරි ළමයි දෙනම ලකුණු 10 ගානේ දාගන්න අන්තිම ප්‍රශ්නේ උනේ අන්තිමේදී කුමක් සිදු වේද කියලා මොකක්ද උනේ කියන බාන අන්තිමට වෘකයා කොටලුව අන්තිමට වෘකයා කොටියාව කෑවා කොටියාව සෝරි මේ වෘකයා කොටලුව කෑවා කොටලුවද මේ තියෙන්නේ ඔව් කොටලුව වෘකයා කොටලුවා කෑවා කෑවා 10යි වෘකයා කොටලුවා වල්ලාගෙන ඌ මරා මසන බව කළේ දැන් කවුද කිව්වේ අන්තිම ප්‍රශ්නේ ලකුණු 10 දාගන්න කියලා හා 15ද 20යි 20 හොඳයි ළමයින්ගේ රංගනයත් ඉතා හොඳයි ඒ නිසා තමයි අන්තිම ප්‍රශ්නේට 20ක් දුන්නේ ස්තුතියි හොඳයි ළමයි ඒ ලෙසන් එක ඉවරයි අපි යමු අපේම නම් ඊළඟ ලෙසන් එකට ළමයි දෙන්න අපි දැන් රිඩල්ස් හොයමු හරිද බලමු පොඩ්ඩක් ඔගොල්ලෝ කල්පනා කරලා මේ දෙයක් හොයාගන්න කොච්චර මහන්සිවද කොච්චර වේගෙන් උත්තර දෙනවද කියලා රයිට් හරි හා මේ Taman ඉදිරියේ තිබුණාට කවදාවත් දැකිය නොහැකි දෙයක් කුමක්ද ප්‍රශ්න අහන්න පුළුවන් දේවල් කියන්න පුළුවන් ආ ඉදිරියේ Taman ඉදිරියේ තමයි මේ දේ තියෙන්නේ නමුත් Taman දකින්න බෑ නමුත් සමහරුන්ට දකින්න පුළුවන්කමකුත් තියෙනවා කියලා හිතෙනවා Taman ඉස්සරහා තියෙනවා Taman දකින්න බෑ අන්න හරි මේක Taman ඉදිරියේ තියෙන නමුත් Taman තමයි දකින්න බෑ මන්ට දකින්න බෑ මන්ට දකින්න බැරි එකම දේ ඉතින් තමන්ගේ රූපේ තමයි නැහැ තව එක අවස්ථාවක් දෙන්නම් තමන් ඉදිරියේ තිබුණාට කවදාවත් දැකිය නොහැකි දේ නැරි ටිච කියන්නේද ටිච කියන තමන්ගේ අනාගතය අනාගතය ලියන්න අනාගතය 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 चित्रपटी कुत्ती मुखदेक මොකද්ද වාසගම අමං වාසගම එහෙම දෙන්නේ නැහැ නේ දෙන්නේ නැහැ නේ ඔයා එක එක කෙනාට වාසගම් දී දී යනවද නැද්ද ටිටි ගන්න වෙන්නේ එහෙම කරන්නේ නේ ටිටි කියන්නේ උත්තර මොකද්ද කියලා ටිටි කියන්න තම වචනේ ආ වචනේ වචනයක් දුන්නට තමන් ගාව තමයි ඒක තියෙන්නේ මොකද ඒක තියා ගන්නවද ඔව් හඩනවද කියලා හඩනවද කියන එක නේද තමන් නිසා ළමයි එච්චරයි මීට වැඩි මේ වේස මාංශ ගන්න හොඳ නැහැ කියලා මට හිතුණා. ඔව් ටීචර් තමයි වේස මාංශ ගන්නේ මම හිතන්නේ. අපි අපරම. ඒකේ තමයි කල්පනා කරන බලන් ඉන්නේ. ඔව්.
හොඳයි ළමයි මම හිතන්නේ ඔයගොල්ලෝ හොඳට මේ වැඩේ කරා හොඳයි අපේ රිටින් ටෙස්ට් එක අවසානයි Welcome back to school Janai Priyai Yay කොහොමද ළමයි ඉතින් රිටින් ටෙස්ට් එක පස්සේ ස්කෝර්ස් කොහොමද කියලා හිතන්නේ මට වැඩි ඇති තාම. අහා එහෙමද? හොඳයි ස්කෝස් කියන්නේ කලින් දැන් තමයි ඉස්සරහට ස්කොට්ලන්ඩ් ආවේ. ස්කෝස් කියන්නේ කලින් මට හිතෙනවා පොඩ්ඩක් ඔගලන්ගේ පාසල් කාලේ ට යන්න. මේ දෙන්නටම තාප්පෙන් පැනීමේ හැකියාව නිසා සහතික පවා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. සහතිකෙන් චරිත සහතික තමයි තියෙන්නේ. අන්න හරි. චරිත සහතික. කියන්නේ කීතු කීතු වලට ඉරපු චරිත සහතික. එතකොට මේ තාප්පෙන් පැනලා මේ පැත්ත මාරු වෙලා අමාරු වෙන ළමයා කවුද? චාමල්. මොකද උනේ? ඒක ඇත්තට මේ සෙන් තෝමස් මං ඒ ලෙවල් කරන්න ගියේ මාත්‍ර ගියපු මලුත. ඒකේ ගේට්ටු දෙකක් තියෙනවා. එකක් මේන් ගේට් එක අනිත් එක තව පොඩි ගේට්ටුවක් තියෙනවා. ඒකට ඉතින් ඉස්කෝලෙන් පණින්න දැන් තව යාළුවෙක් ක්ලාස් එක කරගත්තා. එයා ටිකක් පුරුදුකාරයෙක්. එයා මට කිව්වා මචං පැනපු ගමන් දකුණු පැත්තට දුවපන්. දුවලා අකුරස්ස මාතර මේන් රෝඩ් එක එනවා එන මොකක් හරි බස් එක නැගලා අර පැත්තට යන්න කියලා නැත්තම් ටීචර්ස් සර්ලා එලවනවා කියලා ඊට පස්සේ එයා පැන්නා පැනලා දිව්වා ඊට පස්සේ මමත් පැන්නා මට වමයි දකුණයි පොඩ්ඩක් මාරු වුණා මම වම් පැත්තට දිව්වා වේගෙන් දුවනකොට මට තේරෙනවා දැන් පාර පැත්තට නෙමෙයි දුවන්නේ කියලා ඊට පස්සේ මම මෙහෙම වේගෙන් දුවනකොට මේන් ගේට් එක හම්බුණා ආයෙ වදද ඔය ඉතින් සෙට්ින් සර් කෙනෙක් මේ තමයි කොහොමද කියන්නේ එහම පන්තියට ගියා ඔය ඉතින් අර කුඩු කාර්ය හරි පැත්තට ගියා මෙයා කෝඩු කාර්ය නිසා මට පැත්ත මාරුණා පැත්ත මාරුණා එතකොට මේ අපේ මේ රංගරණ නම් ඉතින් තාපවලින් පයින් මේ චින මහ ප්‍රාකාරයේ උඩින් උඩට පයින් පුළුවන් උසක් විදිය තියෙන්නේ ඔව් තව කට්ටියත් පන්නනවා කියලා බලන්න ඔය ටිකක් ආ ඉතින් මේ සාමාන්‍ය මිනිස් කට්ටිය ඉන්නේ අනික් කට්ටිය ඉතින් ඔහොම මම කරනකොට කොහම හරි ඉස්කෝලෙන් පණින්නකොට දැන් යාළුවන්ව මෙහෙම ඇවිල්ලා අතන අර පොඩි දැන් හරියට මේව හදලා නැහැ නේ එහෙම බැම්මෙන්නේ පයි ඉතින් මම එහෙම තියලා පණින්න දැන් හදලා නැහැ නේ බැම්මනේ හදලා තියෙන්නේ ඉතින් මම එන කට්ටියව මෙහෙම මම එනකොටම මම දානවා ඉතින් දානකොට මට පේනවා ඒ කට්ටි මෙහෙම පයින්නකොට වෙන්දට නම් මෙහෙම යනවා නිකම්ම මෙහෙම කරගෙන මෙහෙම දානකොට මොහොම කරගෙන තමයි පණින්නේ ඊට පස්සේ අන්තිමට දැන් මම මෙහෙම ඇවිල්ලා ඩක් ගාලා මොහොම පණින්න මෙහෙම උඩට නගිනකොටම සෑ කෙනෙක් ඉන්නවා මේ පැත්තෙන්ද වේවලක තියෙන පනපම් පනපම් එළිය පැත්තේ ඉන්නේ පැත්තේ ඒක තමයි අර සිග්නල් එක දීගෙන පණින්න එපා කියලා ඉතින් කියන්න බෑනේ පණින්න එපා කියලා මේව කියලා තියෙන්නේ ඔව් කියන්නේ ඒක තමයි ඒක දන්නේ නැහැ නේද එහෙම වුණේ නේද හැබැයි ඔයාට වගේ රෝම් සිග්නල් එකක් ගියේ තව කතාවක් තියෙනවා අපේ චමල්ට ආ ඒ මොකද්ද ඒ මොකද්ද කියන්නේ මේ පැනීමේ තරගය මේ දිවීමේ තරගය බලන්න දුවලා 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 දින්නේ කොහොමද කියලා මේ ඇත්ලටික් කරා මම ඒක මීටර් 200 තිබුණේ ඉතින් නිවාසාන්තර දින්නට පස්සේ යනවනේ ටීචර් මේකට කලාප යනවනේ ඉතින් කලාප ගියාම ටිකක් අපේ ඉන්ටෙලිජන්ස් සෙන්ටර් එක තමයි ටිකක් ඉස්සරහින් තිබුණ ස්කෝල් එකට තිබුණේ ඉතින් අපේ සම්පත් ටිකක් වැඩිපුර සම්පත් කියන්නේ මේ එක එක ජර්සි අරවම ඉතින් ඇඳලා ඉතින් වෙනිස් වෙනිස් ස්කෝල් එක තියෙන නිසා ඉතින් පොඩි කලර්ස් පෙන්වන්න ගෑන් ළමයි එහෙම තින්නවනේ ඉතින් ඊපස්සේ මම ෆස්ට් රවුන්ඩ් එකට ගියා මට හම්බුනේ අර අර ටොනි පියන් වල 1 2 3 4 ගහලා සිලෙක්ට් කරන්න දෙනවා මම ගත්තා මට 8 වෙනි ට්‍රැක් එක තමයි හම්බුනේ ඉස්සරහා මේක හරි ඉතින් කියනවා දැන් 8 වෙනි මන් තීරුවේ තෙලුජ්ජල මධ්‍යම විද්‍යාලේ සෙන් බෝල්ට් වගේත් කරා දැන් මොකද මම බැලුවම ඉතුරු 7 දෙනාම අර ස්පයික්ස් දාලා නැහැ ඒ කාලේ හුසෙන් බෝල්ට් ප්‍රැක්ටිස් කරන යා නිකන් ගෙදර දුවන කාලේ ඒ කාලේ ඊට පස්සේ එදා ඇත්තටම අර අර මේ ස්ටාර්ට් එක දෙන ක්ලැපර් එකක් තිබුණේ ඒක තිබුණේ නැහැ විසිල් එකකින් තමයි ස්ටාර්ට් එක පටන් ගත්තේ ඊට පස්සේ සරසෙන් වේන ගාල පිම්බා ඉතින් මං නැගිටලා තාක්ෂණික ක්‍රමයේදී ප්‍රයෝගික කරගෙන ස්ටාර්ට් එක අරගත්තා අරගෙන දැන් මම දුවනකොට ඉතින් මට තේරුණා මම පොඩ්ඩක් මෙහෙම හැරලා බලනකොට ලොකු ගැප් එකක් තියෙනවා පිටිපස්සේ පේන්නේ නැහැ කිනව ඉතින් මම දැනගත්තා ඒ කියන්නේ මේ ඊට් එක අනිවාර්යයෙන්ම දැන් දිනන්න පුළුවන් ඒ ඇස්සේ චමල් 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 කියලා චමල් 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 එහෙමද නෙමෙයි චමල් 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 ආ එහෙමද ඒක ගොඩක් අය ගහගෙන ඔය ඒකෝ මට හිතුණා මම මේ දුවන වේගය අදාහ ගන්න බැරුව ඒ කියන්නේ මම එහෙම දුවන දැකලා නැහැ නේ අනිත් කට්ටිය පහු කරගෙන එච්චර වේගෙ චමල් චමල් කියලා කෑ ගහනවා වුණා ඉතින් මම තව ස්පීඩ් වැඩි කරා පන කඩාගෙන දිව්වද නේ ඔව් පන කඩාගෙන දැන් දුවලා ඔහම බෙන්ඩ් ඇත්තරේන තව 50ක් විතර ඔහම ඉවර වෙන්න තියෙන්නේ
ඉවරෙන්න මම මෙහෙම බලනකොට මම දැක්කා මේ ග්‍රවුන්ඩ් එකෙන් ඉදින් අජන්ත කියලා අපේ ඉස්කෝලේ අයිය කෙනෙක් දුවගෙන එනවා දුවගෙන ඇවිල්ලා නැවතියන් නැවතියන් රේස් එක නවත්තලා දින්නේ උඹ විතරයි දුවන්නේ කියලා කෙනෙක් කෙනෙක් පැනලා රේස් එක නවත්තලා මට ඉතින් විසිල් එක ඇහුන්නේ අර චමල් කියලා කෑ ගහලා දින්නේ නැවතියන් කියන එක මම අර ඒ අර මොරල් එකට නැවතියන් කියන එක ඇහුන්නේ ඔයද චිය කරනවා කියන ඕ කූ දෙක තුනකුත් ඇහුණා මම හිතුවා වෙන ඉස්කෝල වලින් මේ ඉරිසියාවට කියන එහෙම බස් ස්ටෑන්ඩ් එකට දිව්වා එහෙම මේ පැත්තට ගිහිල්ලා මල්ලි කෙනෙක් අතර අර අයිය කෙනෙක්ගේ සපද්දයක් දාගෙන හිටි ඒක යවලා අකුරස පාරට ඇවිල්ලා බස් එක නැගලා ගෙදර ගියා එදා කිසිම ක්‍රීඩාවක් කරේ නැහැ ඊට පස්සේ ඒ වගේ තමයි ජැක් බෑනේ කරන්නේ ඊට පස්සේ දිවීමකට කතා කරේවත් නැහැ නේ නෑ ඊට පස්සේ ඉතින් ස්කෝලේ මුත් කිව්වා ඔයා වෙන මොකක් හරි වැඩක් බලන්න පුතා ක්‍රීඩා පැත්තට එන්න ඒක හොඳයි හොඳයි නමයි හොඳයි වුණා මිතින් අපි බලමු එමුනම් මේ ඔක්කොම රසවත් විනෝද කතාත් එක්ක කොහොමද ළමයි අද ස්කෝර් කරලා තියෙන්නේ කියලා රිටන් ටෙස්ට් එකෙන් චමල් ලකුණු 75ක් ලබා ගත්තා රංග ලකුණු 65ක් ලබා ගත්තා මේ ළමයිගේ කතා අහලා ටීචර් හිනා වෙලා ටීචර්ගේ හකුත් පැල්ල දැන් තියෙන්නේ මේ වෙද්දි ටෝටල් ස්කෝර් එක තියෙන්නේ ළමයි දෙන්නටම ලකුණු 95 බැගින් සම ලකුණු තත්වයක ඉන්නේ දෙන්නම තව එක ටෙස්ට් එකක් තියෙනවා මේ තමයි අපේ ස්පීඩ් ටෙස්ට් එක. ළමයි හොඳයි එහෙනම් අපි දැන් ස්පීඩ් ටෙස්ට් එක පටන් ගන්න යන්නේ. අපි බලමු කොයිතරම් වේගෙන් අපේ චමල් දියෝ වගේ වේගෙන් මේ ප්‍රශ්න වලට උත්තර හොයාගනීද කියලා. අපි බලමු එහෙනම් පළවෙනි ප්‍රශ්නය. ලොව පුදුම හතෙන් එකක් වන චීන මහා ප්‍රාකාරය දිගම සුසාන භූමිය ලෙස හඳුන්ව ලැබුවේ ඇයි? ඇයි කියන්නේ? ඒක මේ හදනකොට සෑහෙන පිරිසක් ජීවිතක්ෂයට පත් වුණ නිසායි සේවකයෝ හරියට හරි මිලියන ගණනක් ඒක කරන ගමන් සේවකීන් ජීවිතක්ෂයට පත් වෙච්ච නිසා දිගම සුසාන භූමිය විදියට කාලයක් කිව්වා හොඳයි ඉතින් ලකුණු 10ක් ලැබෙනවා කො වික්ටර් ඩාන්ස් එක කොහොමද ආ හොඳයි එමුනම් ඊළඟ ප්‍රශ්නය දිව මාංශ පේශියක් වශයෙන් අන්ත කීයකින් සිරුරට සම්බන්ධද දිව මාංශ පේශියක් වශයෙන් අන්ත කීයකින් සිරුරට සම්බන්ධද කපා ගන්න හදන ලකුණු මොකද උත්තරේ එකකින් උත්තරේ වැරදි නෑ හරි ලකුණු 10ක් ලැබෙනවා අපේ රංග ශිෂ්‍යයාට එහෙමනම් මෙන්න ඊළඟ ප්‍රශ්නය වැවේ වතුර මට්ටම දැන ගැනීම පිණිස සලකුණ යොදා ඇති කණුව හඳුන්වන්නේ කුමන නමින්ද? වැවකට අදාළ දේවල් කීපයක් තියෙනවනේ. තියෙනවා. විසෝ කොටුව. අන්න හරි. අන්න රළපනාව. අන්න ඔය වගේ. තියෙනවා. දේවල් කීපයක් තියෙනවා. ඔක්කොම ටික දන්නවා ඔය දැන් කියන එක තමයි. හරියට. සුප්පින්න. අපි වතුර මට්ටම් මනින. ඔව්. කියන්නේ කියන්නේ මොකක්ද කියන්නේ? නෑ නෑ එහෙම කියන්න බෑ. තියෙන එකක් කපා ගන්න. කරන්න දැන් දැන් මම ඔයාගේ තත්ත්වයට ගන්න හදා. ලස්සන වචනයක් මම කියන්නේ. නෑ ඩීජ එන්නේ. දිය කැට පහන දිය කැට පහන නේ නාට්‍ය කුත්ති මොනනේ ඉතනේ ටීච නාට්‍ය කියලා කිව්වනම් හරි ආ එහෙමද ඒක දඬුබස් නාමාණී කියන්නේ නැහැ හොඳයි එහෙමනම් ඔන්න අන්තිම ප්‍රශ්නය පැය 4කට වරක් නාදවන ඔරලෝසුවක් තිබේ එය පෙරවරු 7ට නාදවිය ඊළඟට නාදවන අවස්ථා දෙක සඳහන් කරන්න පැය 4කට වරක් තමයි මේ ඔරලෝසුව නාද වෙන්නේ උදේ 7ට නාද වුණා නම් ඊළඟ අවස්ථා දෙක මොකද්ද? පැය 4න් 4 නම්. හොඳයි කියන්න බලන්න රංග. එකක් 11ට. පෙරවරු 11ට. අනෙක් එක පස්වරු 3ට. හරි. හොඳයි. ලකුණු 10ක් ලැබෙනවා. හොඳයි ළමයි. ස්පීඩ් ටෙස්ට් එක ඉවරයි. ඉවරයි. සයින් ස්පීඩ් ගියරේ අන්න හරි ස්පීඩ් එකෙන් හැමදේම වුණා. ඔව්. ඉතින් එන්ජොයි කරාද ඔයගොල්ලෝ එක? ඔව්. සයින්. හොඳයි නේද? හොඳයි ළමයි. ටෙස්ට් වල මාක්ස් මම අරන් එන්නම්. එතකන් මම ඔයගොල්ලෝ දෙන්නට චූටි ඉන්ටර්වල් එකක් දෙන්නම්. ඕකේ? So let's take it. ළමයි දැන් ලකුණු ලැබෙනකන් නොයු සිල්ලෙන් ඉන්නවා වගේ තමයි මට තේරෙන්නේ. සිල්ලෙන් නොයු සිල්ලෙන්.
මම දන්නවා ඉතින් පොඩි අයිඩියා එකක් තියෙනවා. ආ එහෙමද? මොකද්ද තියෙන අයිඩියා එක කියන්න බලන්න. මම පොඩක් ඉස්සරහින් ඔයගේ ගැටියක්. එහෙමද? ඒක නෙවෙයි දන්නේ. ගොඩක් ඉස්සරහින් කෙසේ වෙතත් ඉස්කෝලේ කාලේ ඉඳන් ගොඩක් උඩින් නම් හිටියේ කියලා මට ආරංචි. කොච්චර උඩද කියනවා නම් වහල උඩ. ඇයි ළමයෝ උස මදිවලට වහල් වලට නගිනවද? අට තුනයි. ඒක නෑ ටීචර් දැන් ඒ කියන්නේ උදේ අපි මම ගොඩක් උදෙන් තමයි ඉස්කෝලේට යන්නේ. මම තාම මල්ලි කෙනෙක් විත්‍යානවා. ඉතින් ඒතකොට ඕනේ ඉතින් අර හෙදසේ වෙදසේවේ ඔක්කොම සාතු සේවේ ඕවා. ඒවත් තියෙනුනේ ඉතින් ඉස්කෝලේ වෙලාවේ. ඊට කලින් ඉතින් පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් කරලා බලන මේ මල්ලි කව වහල් නගින්න පුළුවන් අයියේ පිටිපස්සෙන් කියලා. ආ ඔකේ. ඉතින් වහල් නැග්ගා. නැගලා ටියක් කරලා ඉඳලා දැන් කට්ටිනවනේ අයියේ අපි බහිමු කියලා. මේ මල්ලි බැස්සා මට බැහැ ගන්න බෑ අතින් කකුල තියා ගන්න බැරි වුණා. ඊට පස්සේ මම දැන් උඩට ගියා. උඩට ගිහිල්ලා ඉන්නකොට ඉස්සරහ හයිලල් පාර තියෙන්නේ. ඉතින් කට්ටිය එහෙම මෙහෙන් ආවා. ඇවිල්ලා බල්ලා කිව්වනේ ළමේ කුඩේ ඉන්නවා රෙහෙම කියලා. ඊට පස්සේ කවුරු හරි පොලිසියට කෝල් කරලා දෙමුණා. මමත් අර මුදුන් උළු තියෙන හරියට වෙලා වඩලා ඉන්නවා. ඊට පස්සේ පොලිසියෙන් ආවා. පිටිපස්සෙන් වාහනත් ඇවිල්ලා වාහන ඔක්කොම ට්‍රැෆික් වෙලා. ඊට පස්සේ දැන් සර් කෙනෙක් කියුවා මේ මේ ළමයා ගන්න කියලා. අහහ. එතකොට දැන් මම පොඩ නැගිටින්න. ඔව්. පෙන්නනේ පෙව්. ලොකු ප්‍රොජෙක්ට් එකක් නේ මේ චිත්‍රපටියක්. ඔව් දැන් මේ මට දැන් කට්ටිය කියනවා ඔහොම ඉන්න ඔහොම ඉන්න කියලා මම ඉතින් ඉන්න බයත් වෙලා ඉන්නේ මම දැන්. ඊට පස්සේ දැන් සර් අතරම දැන් මං කලබල කරොත් බැන්නොත් එහෙම යා දැන් මම මොකක් කරේ අනතුරක් කරගනි කියලා. සර් දැන් හිමීට හිනාව එහෙම කරගෙන අර වගට් එකේ එහෙම මිනු පුතා මිනේ කලබල වෙන්න එපා. विशाल पल्ले पल्ले अम्मट කෝල් කරලා එන්න කිව්වා ඉතින්. හරි. අම්මට කෝල් කරලා එන්න කිව්වට පස්සේ ඒ ආපු කතාවට කලින් ආයමත් මට පොඩ්ඩක් වෙන්නේ සර් දස් මිටි කෝගෙන කොහොමද පුතාට එන්න කිව්වේ කියන වහනේ. ඒ කියන්නේ පුතා කලබල වෙන්නේපා. කලබල වෙන්නවම එන්න හිමීට. හිමීට බහින්නේ හිමීට. මේකට බහින්න පුතා. හරි හරි. වන්න යාට පළයන්ක බලන්න. බලන්න. එලා එන්න බැස්සා. ගොඩාක් සතුටුයි මේ රස කතාව ගොඩයි. ළමයි ඒ ඔක්කොමත් ඇස්සේ අපි අපේ ලකුණු කොහොමද කියලා බලන්න තිබෙයි නේද? පුංචි විවේකයක් දෙන්න ටීචර් ටග්ගල ගිහලා ඔයගලගේ සර්ටිෆිකට්ස් අරගෙන එන්න. හරි. ඕකේ. ඕකේ. තංග කරන්න නැතුව ඉන්න ඕනේ. හරි. අයිත් දැන් මේක තොප්පිය දාලා ටිකක් ෆේස් කරන්න ඕන. තොප්පිය දාන්නේ මම. शिष्य लखनऊ दहायक रंग शिष्य लागता लखनऊ ඒ අනුව අද ක්ලාස් එකේ ටෝටල් ස්කෝර් එක මෙන්න මෙහෙමයි චමල් ප්‍රබෝධ රත්නායක ලකුණු 105යි රංගල සඳ ජයකොඩි ලකුණු 115යි කොහොමද උසෙන් බෝල් එකේ කොහොමද මෙහෙමනේ ආ කොහොමද මෙහෙම මෙහෙම කරන්නේ මෙහෙම කරන්නේ මෙහෙමනේ ටොප් දැන් හරි අද ළමයි නම් එන්න අපි අපේ ග්‍රැජුවේෂන් සෙරමොනි එක කරන්නයි යන්නේ එන්න ටීචර් ගේ දෙපැත්තට ඇවිල්ලා හිට ගන්න දෙන්න එපැයි ඔයගලන්ට මේ ඔයගලන්ගේ report card report card ඔව් report card එක මොකද මේ ටීචර්ස් රිමාක්ස් තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ අපේ චමල් ශිෂ්‍යයා හොඳම සැරේ හීන් සැරේ කියලා තියෙනවනේ අන්න ඒ වගේ තමයි මේ ළමයා ගලන හීන් සැරේ තමයි හැබැයි හරීම සැරයි නේද අර දිවිමත් ඒ වගේ තමයි පැණිමත් ඒ වගේම තමයි ඒක බොහොම හොඳයි මොකද ඒ සැරෙන් ගියා නම් හරි සැරේට යන්න පුළුවන් නිසා බගේ පන්තියේ ඒ ඌමනා කරන තරම ඒ විදිහෙන් තිබුණ නිසා ටීචර් ගිහිල ගොඩක් දිනා ගත්තා උනන්දුයි උත්සාහවන්තයි දක්ෂයි නිර්මාණශීලී ඔන්න thank you teacher you're most welcome අය අද අපේ රංග ටීචර් මංගල තියන්න රංග ශිෂ්‍යයාගෙන කියන් තියන්නේ හිනාවෙන්ම කතාවෙන්ම තමන්ගේ ගමනට තමන්ගේ ඉලක්කයට යන කෙනෙක්. ඒක තමයි අදත් කරේ. ඔව්. එහෙම නේද? හිනාවෙන් කතාවෙන් මනින්නට බෑ කියලා කියවනේ මිනිසාව. මෙයා කොහොමවත් මනින්න බෑ නේද? සයින්. ඉස්සර වැඩි නිසා. හොඳයි. නිර්මාණශීලී බොහොම මේ කාර්යශූරව බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කටයුතු කරා. ටීචර් ගේ හිත දිනාගත්තා. ඒ නිසා ඔන්න ටීචර් ගේ හොඳ රිමාක්ස් තියෙනවා. රයිට්.
මෙන්න එහෙමනම් දෙනගේම සර්ටිෆිකේට්ස් චමල් සිසුවාට රංග සිසුවාටත් තියෙනවා දැන් එනං ග්‍රැජුවේට් වෙච්ච කෙනාගේ ක්ලෝක් එක තමයි මං හිතන්නේ මේක ඔය ළමයි ගොල්ලුට දාන්න ටීචර් තාප් එක නගින්න වෙයි වගේ. චීනක් මහා දන ගන්න. ආ ළමයි දන ගන්න. වාඩිය දෙන්න දන ගන්න. හරි නේද? වාඩි දාන්න ලැඩර් එක. ෂා. හොඳයි ළමයි එහෙනම් ගන්න සර්ටිෆිකේට්ස් ඇන්ඩ් රිපෝට් කාඩ්ස් අතට. හොඳයි ඉතින් බෑක් ටු ස්කූල් මගේ ක්ලාස් එකට ඇවිල්ලා. ජනයි ප්‍රියයි. ඉතාමත්ම ජනප්‍රිය. ජනයි ප්‍රියයි. මොකද හිතන්නේ මොනවද කියන්න තියෙන්නේ ආ ඇත්තම මුලින්ම ස්තුතිවන්ත වෙනවා උපාධිය දෙන්නට සහායකින් මේ මේ කාලය බොහොම අධ්‍යාපනික පැත්තනොත් අපිට වටිනාකමක් හම්බුණා ඒ වගේම එන්ටර්ටේන්මන්ට් පැත්තනොත් අපිට අවස්ථාවක් හම්බුණා කාලය තිස්සේ අපි බලාගෙන හිටියා මේකට එන්න ටීචර්ත් එක්ක ඇත්තම මේ පන්තියේ මේ ස්කෝල්ට එන්න ඉතින් ඒ අවස්ථාව ලබා දුන්නටත් ඒ බලාපොරොත්තු සඵල වුණාටත් ඉතින් බොහොම සතුටුයි Congratulations, Rangajay Kodi, you are